ඉතින් මේකප් රුටින් එකට යන්න කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම share කරන්නේ beauty related lifestyle related videos. ඉතින් තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක click කරලා ඉතින් මුලින්ම ඔයගොල්ලෝ දන්නවා skin එක prep කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලා ගාව තියෙන ඕනෑම moisturizer එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අද පාවිච්චි කරන්නේ Spasimon White Rice range එකේ යන day cream එක. ඉතින් මගේ favorite moisturizer එක තමයි මම මේකට පාවිච්චි කරන්නේ. පොඩි ප්‍රමාණයක් අරගෙන මේ වගේ ඊළඟට ඔයාලට පුළුවන් ඔයාගාව තියෙන අන්ඩයි ක්‍රීම් එකක් ඇප්ලයි කරලා ඇස් දෙකත් මොයිස්චරයිස් කරගන්න. ඉතින් ඊට පස්සේ ලිප්ස් වලට හයිඩ්‍රේෂන් එකට මේ වගේ ලිප් බාම් එකක් ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. මම මේකට අද පාවිච්චි කරන්නේ නිව්යා එකේ රයිට් ලිප් බාම් එක. රයිට් අප් ලිප් බාම් එක. ඊළඟට ඔයාලට ප්‍රයිම එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ප්‍රයිම එකක් වෙනකොට ඔයාලට ඇලෝ ජෙල් එකක් තියෙනවා නම් ඒක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම අද පාවිච්චි කරන්නේ මේ විෂ්ෆුල් එකේ හනි බාම් එක. මොකද මං ගාව නැහැ ඉලුමිනේෂන් වගේ පොඩි ඉෆෙක්ට් එකක් තියෙන ප්‍රයිම එක. මොකද මේක මම පාටි ලුක් එකකට කරන හින්දා පොඩි අර ෂයින් එකක් ෂිම එකක් උනට ගන්න මම කැමති. ඉතින් ඒක හින්දා ඔයාලට පේනවත් දන්නේ ලයිට් එකට මේකේ පොඩි ෂිම ගතියක් තියෙනවා මේ බාම් එකේ මොයිස්චරයිසින් බාම් එකේ. ඉතින් ඒකෙන් මගේ මූණේ හයිලයිට්ස් වෙන පොයින්ට්ස් වලට කියන්නේ චීක් එක නහය උඩ නිකට වගේ ඒරියා වලට මම පොඩ්ඩක් මේක ලයිට්ලි ඇප්ලයි කරන් ඉන්නවා. එතකොට මේක ප්‍රයිම එකට කලින් ඇප්ලයි කරනවා. මොකද එතකොට මට හිතෙනවා ලොකු ඉලුමිනේෂන් එකක් නැත්නම් ෂිම පොඩි ලුක් එකක් මේකෙන් හම්බෙනවා කියලා. ඉතින් ඒ විෂ්ෆුල් එකේ බාම් එක ඇප්ලයි කරාට පස්සේ මං ගාව නෝමලි මං ඇප්ලයි කරන රියානා ප්‍රයිම එක ඇප්ලයි කර ගන්නවා. මං කලිනුත් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා තියෙනවා මේ මේකප් එකකට කලින් ප්‍රයිම එකක් ඇප්ලයි කරන්න ඕනේ, ස්මූත් සර්ෆේස් එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ඉතින් කලින් ඒ ගැන විස්තර කරපු මේකප් වීඩියෝ එක මං දකුණු පැත්තේ උඩ ලින්ක් කරලා තියෙනවා, ඒක බලන්න. මේකප් රුටීන් එකට යන්න කලින් ඔයාලට එක තවත් ටිප් එකක් ෂෙයා කරන්න හිතුවා. ඉතින් ඒ තමයි ඔයා තෝරගන්න ඕනේ බියුටි බ්ලෙන්ඩ් එක නැත්නම් ස්පොන්ජ් එක. ඉතින් වෙළඳපොලේ තියෙනවා මේ වගේ ගොඩක් මෘදු බියුටි බ්ලෙන්ඩර්ස්, එහෙම නැත්නම් මේ වගේ ගොඩක් තද බියුටි බ්ලෙන්ඩර්ස්. ඉතින් ඔයා බියුටි බ්ලෙන්ඩ් එක තෝරගනිද්දී හරියට මේ වගේ මෘදු එකක් තෝරගන්න. ඊට පස්සේ ඔයාට පේනවා ගලාගෙන යන වතුරෙන් හේතුවම මේකේ තියෙන සයිස් එක ඩබල් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා පේපර් ටවල් එකක ඔතලා ඒකේ තියෙන වතුර ටික හොඳටම ඉවත් කරගෙන ඉන්න ඔයා ඒක ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න පාවිච්චි කරන්න කලින් මතක තියාගන්න ඔයා ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරද්දී තෙත ස්පොන්ජ් එකක්, ඒ කියන්නේ වතුර ගතිය වැඩියෙන් තිබ්බොත් ඔයාගේ ෆවුන්ඩේෂන් එක එක්ක වතුර මික්ස් වෙලා ඔයාට ඉරි ඉරි වගේ ගියා දකින්න ලැබෙයි. ඉතින් එහෙම නැතුව හරි විදිහට මේකප් එක ඇප්ලයි කරන්ද ඔයාට මේ වගේ බියුටි බ්ලෙන්ඩ් එක හොඳට වතුර ඉවත් කරලා මුලින්ම මේකප් ඇප්ලයි කරන්න කලින් කලර් කරෙක්ට් එකක් කරගෙන ඉන්නවා. ඉතින් ඒකට මම අද පාවිච්චි කරන්නේ මං ගාව තියෙන ඔරෙන්ජ් කලර් ක්‍රේලෝන් ලිප්ස්ටික් එකක්. ඉතින් මම ඔයාලට කලින් මේ ස්ටෙප්ස් කියලා දීලා තියෙනවා. පීචි නැත්නම් ඔරෙන්ජ් කලර් ලිප්ස්ටික් එකක් ඔයාලට කලර් කරෙක්ට් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ඇක්නි වගේ රෙඩ් ස්පොට්ස් තියෙනවා නම් ඔයාට මින් කලර් එකේ කලර් කරෙක්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ ඩාර්ක් අන්ඩයිස් තියෙනවා ඔයාලත් දැකලත් ඇති. ඉතින් ඒ ටික අයින් කරන්න මම ඔරෙන්ජ් කලර් කරෙක්ට් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි තව චුට්ටක් මික්ස් කරලා වෙන කලර් එකක් මේ කලර් මට මැච් වෙන පාට හදාගන්න.
බලමු. මොකද අපි බලමු ආය ඇප්ලයි කරලා දැන් මේකට වඩා ඕඩර් පේනවා. ඉතින් මේක ගොඩක් මගේ ස්කින් එකට මැච් වෙනවා. ඒක පොඩ්ඩක් ඩිසපියර් වෙලා යනවා. මුලින්ම මම මේ කලර් එක අන්ඩර් ඇයිස් වල ඇප්ලයි කරනවා. ඊළඟට අපි ඒ කන්සීල් කරපු සහ ෆවුන්ඩේෂන් ඇප්ලයි කරපු ඒරියාස් ටික මේ වගේ සෙටින් පවුඩර් එකක් ඇප්ලයි කරලා සෙට් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේ වගේ බ්‍රෂ් එකකට සෙටින් පවුඩර් ටිකක් අරගෙන මේක සෙට් කරගන්නවා. ඉතින් මේක අපිට ලයිට්ලි සෙට් කරගන්න පුළුවන්. අපි මේක පස්සේ වයිප් කරලා දාන්නත් පුළුවන්. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ ඔයාගේ මේකප් එක ක්‍රීස් වෙන්නේ නැහැ. මේ වගේ සෙටින්ස් පවුඩර් එකක් ඇප්ලයි කරාට පස්සේ ක්‍රීස් වෙන්නේ නැතුව කොහොමද කියලා තියෙන ඉරි ඉරි වගේ යනවා කියන ඉතින් ඒ වගේ නැති වෙන්න ඔයාලට ෆවුන්ඩේෂන් එක සෙට් කරගන්න මේ වගේ සෙටින් පවුඩර් එකකින් පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මම මූණ පොඩක් කන්ට්‍රෝල් කරලා කරන්න හදාන්නේ ඉතින් කොන්ටෝ පැලට් එක මම පාවිච්චි කරන්නේ NYX බ්‍රෑන්ඩ් එකේ. ඉතින් මේක තමයි මගේ මූණට යන ඩාර්ක් ෂේඩ් එක. ඉතින් විශේෂයෙන්ම ඔයාලා ගණිති ඔයාට ඕනෙම ඩාර්ක් ෂේඩ් එකක් ගන්න නැතුව ඔයාගේ මූණට වඩා ෂේඩ්ස් දෙකක් හෝ තුනක් ඩාර්ක් ෂේඩ් එකක් තෝරලා බලන්න. ඉතින් ඔයාට මේ වෙනුවට පවුඩර් නැතුව ක්‍රීම් කොන්ටෝ එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. පාටි ලුක් එකකට යන හින්දා මම හිතුවා මගේ අද නහය ඒරියා එකක් කන්ට්‍රෝල් කරගන්නවා කියලා බලමු මේක කරන්න කියලා. මගේ අහේ
මෙහෙම ක්‍රීස් එකට මෙහෙම මේ මෙතනට මගේ මේ ඇහ ඇප්ලයි කරනවා. ඉතින් බලන්න එතකොට ඔයා මේ බ්‍රෂ් එක අල්ලන්න ඕනේ ගොඩාක් ලයිට්ව, ගොඩක් තදට අල්ලන්න එපා. මොකද එතකොට ඇප්ලිකේෂන් එක ගොඩාක් තික් විදිහට හිටිනවා. ඉතින් ඇප්ලිකේෂන් එක ස්මූත් කරගන්න ඔයාට මේ වගේ ලයිට් විදිහට බ්‍රෂ් එක අල්ලලා මේක කරගන්න පුළුවන්. අයි මේකප් එක කරද්දී ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනේ. මොකද එකපාරට ඔයා මෙහෙම බ්‍රෂ් එකට අරගෙන මෙහෙම ඇප්ලයි කරනොත් ඒක හරිම ෆ්ලෑෂි, හරිම නිකන් ඇස් දෙක මෙහෙම එකපාරට පේන්න ගන්නවා. ඉතින් ඒක ටිකක් වෙලා අරගෙන කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට පාට කලයක තද කරන්න ඕන නම් කෝන්ස් දෙකක් තුනක් පොඩි ප්‍රමාණවලින් අරගෙන ඇප්ලයි කරගන්න. ඊළඟට මම ඊට වඩා ටිකක් ලයිට් ෂේඩ් එකක් අරගෙන ඇප්ලයි කරනවා. ඉතින් මම අද තෝරගත්ත මෙන්න මේ ෂේඩ් එක, මේක පින්ක්. ඇන්ඩ් මේ දෙක මික්ස් කරලා තමයි මම ඇප්ලයි කරන්නේ. මේක පොඩ්ඩක් පින්ක්, මේක ගොඩක් පීච් වගේ ෂේඩ් එකක්. එක්සස් පවුඩර් මේ වගේ ටැප් කරලා අරගෙන ඉතින් මේක මම මගේ ඐ ලිඩ් එකටම ඇප්ලයි කරනවා. දැන් මේ කලයක ඇප්ලයි කරලා ඉවරයි. ඊට පස්සේ අපි ඒක බ්ලෙන්ඩ් කරන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩ් කරගන්න පොඩ්ඩක් ෆ්ලෆි ෂැඩෝ බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා. තමයි මං ගාව තියෙන බ්‍රෂ් එක. ඉතින් ඒකට මම අර කලින් ඇප්ලයි කරපු බ්‍රවුන් කලයක පොඩි ප්‍රමාණයක් අරගෙන, ගොඩක් පොඩි ප්‍රමාණයක් අරගෙන, මොකද මට ඒ බ්‍රවුන් කලයක දැන් වන්නට පේනවා ඉතින් ප්‍රොමිනන්ට් මදි කියලා. ඉතින් බ්‍රවුන් කලයක ගොඩක් පොඩි ප්‍රමාණයක් අරගෙන මට ඒක ගොඩක් පෙන්න ගන්න ඕන හින්දා, ඒ බ්‍රවුන් එකත් එක්ක ඒක බ්ලෙන්ඩ් කරගන්න ඕන හින්දා මම සර්කියුලර් මෝෂන් එකකින් මික්ස් කරගන්න. ඒ වගේම ලයිට් විදිහට කලින් කිව්වා වගේ ලයිට් විදිහට බ්‍රෂ් එක අල්ලගන්න. පාටි මේකප් එකක් කරන හිඳ පොඩි ෂිම එකක් මේ අයි එකේ පටන් ගන්න තැනට දුන්නොත් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒකට මම මේ වගේ ෆ්ලැට් බ්‍රෂ් එකක් අරගෙන මේ වගේ වගේ සෙටින්ග් ස්ප්‍රේ එක පොඩ්ඩක් ඇප්ලයි කරලා මේ තියෙන ගෝල්ඩ් ෂේඩ් එක චුට්ටක් අරගෙන ඇප්ලයි කරනවා. ඊට මේක ගොඩක් තව ටිකක් ෆ්ලෑෂි විදිහට, එහෙම නැත්නම් කියන්නේ ගොඩාක් මේ කලයක පෙන්වන්න ඕන. ඉතින් ඔයාලට මේ වෙලාවේ ඔයාගේ කන්සීල් එකක් ඇප්ලයි කරන්න පුළුවන් අයි ලිඩ් එක උඩට ඒ ඔයාලට අවශ්‍ය තැනට. එතකොට ඔයාලට ඒක ටිකක් ෆ්ලෑෂි විදිහට, එහෙම නැත්නම් ටිකක් ප්‍රොමිනන්ට් විදිහට විශේෂයෙන් පෙන්න ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් මේක නයිට් ටයිම් මේකප් රුටින් එකකට වගේ යන්නේ නැති හින්දා, කියන්නේ නයිට් ටයිම් පාටි එකකට වගේ නැතුව ඩේ ටයිම් එකක් වගේ හින්දා මම ඉතින් එච්චර ලොකුවට ඒක ඇප්ලයි කරගන්නේ නැහැ. ඉතින් ගොඩක් ලයිට් විදිහට තමයි ඒ කලෙක මම දෙන්නේ. ඒක මේ වගේ වට මැද්දෙන් කල එකක් ඇප්ලයි කරන්න ඕනු නම්, ඒ කියන්නේ වෙන ෂිම කල එකක් මේ වගේ ඇප්ලයි කරගන්න ඕනු නම්, මේ වගේ ෆ්ලැට් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න, නැත්නම් ෆ්ලෆි බ්‍රෂ් එකක් පාවිච්චි කරොත් ඒක වල ඕන තැනට නෙවෙයි වඩා වෙනස් විදිහකට, ඒ කියන්නේ හැමතැනම අයි ලිඩ් එකේ ගෑවෙන්න පුළුවන්. ඉතින් මේකේ මම ඇහි මේ පැත්තේ කෙළවරට විතරයි මේ ෂිම කල එක ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරනවා. ඒකින්ද මේ වගේ ෆ්ලැට් බ්‍රෂ් එකක් තමයි ගොඩාක් සුදුසු වෙන්නේ. ඉතින් මේ වගේ බ්‍රෂස් මම කලින් උදවලට කියලා තියෙනවා ගොඩක් අඩුවට අරගන්න පුළුවන්. මේක තියෙනවා නම් මේ බ්‍රෂස් පහම ගත්තේ මිනිස්සු එකෙන්. ඉතින් ඒ වගේ මිනිස්සු එකෙන් නැත්නම් ශ්‍රීල පැලස් එකෙන් මේ වගේ බ්‍රෂ් සෙට් එකක් මේ පහම මම අඩුවට ගත්තේ මිනිස්සු එකෙන්. ඉතින් ඒක ඔයාලට අරගන්න පුළුවන්. පස්සේ මට මේ අයි මේකප් එකේ පොඩ්ඩක් ඇහැ යටට මේ කලයක දෙන්න ඕන හින්දා මම චුට්ටක් මෙතනත් ඇප්ලයි කරගන්නවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. අගෙන මම ඒ ඇප්ලයි කරපු ෂිම කලයකයි ඇන්ඩ් කලින් බේස් එකට ඇප්ලයි කරපු කලයක මැද බ්ලෙන්ඩ් කරගෙන ඉන්නවා.
ඊළඟට ඔයාගේ මූණ තව ටිකක් highlight කරගන්න මේක party makeup එකක් හින්ද ඔයාලට මේ ඔයාගේ eyebrow එක මෙතන හරියටම මේ highlighting points දෙකේ පොඩි ලස්සන shimmer එකක් දී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක party makeup එක හින්ද පොඩ්ඩක් shimmer වලට මම apply කරන්න කැමතියි. ඉතින් මේ contour palette එකේ මෙන්න මේ color එක ඒක පොඩක් white silver වගේ shimmer එකක්. ඉතින් ඒක ඔයාලට apply කරගන්න පුළුවන් මේ highlights point වල. ඉතින් ඊට කලින් ඔයාලට ගොඩාක් මේක ඔයාලට කියන්නේ තන ගොරෑ කාලේ යනවා කියලා මේකප් මේ පාටි එකකට එහෙම නැත්නම් ඒ වගේ දෙයකට නම් ඔයාලට මේක apply කරන්න කලින් ඔයාලට neat කරගෙන ඉන්න පුළුවන් ඔයාගේ brow line එක. ඉතින් ඒක කොහොමද කරන්න මේක අද මම කරන්න හැටි පෙන්වන්නේ නැහැ. ඉතින් මම මේක ඇඟිලෙන් apply කරගෙන ඉන්නවා. ඉතින් මම පස්සේ වෙලාවක night time party look එකකට කොහොමද makeup apply කරන්නේ කියලා වෙන video එකකින් share කරන්න. ඉතින් ඒක දැනගන්න කැමති නම් comment section එකේ mention කරන්න. how define කරන්න මම පාවිච්චි කරන්නේ මේ වගේ angle line brush එකක්. ඉතින් ඔයගාව තියෙන brow pencil එකකින් හරි නැත්නම් eye shadow එකකින් හරි ඔයගේ brows define කරගන්න පුළුවන්. අද මම පාවිච්චි කරන්නේ ෂැඩෝ පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ dark black වගේ තියෙන shadow එක. ඉතින් ඒක පොඩි ප්‍රමාණයක් අරගෙන brush කරලා ඊට පේනව ඇති brows දෙකේ වෙනස. මේක ගොඩක් මේ හරිය brow color එක නැහැ. ඇත්තටම මේ හරිය color එක define වෙලා තියෙනවා brow එකේ. ඊළඟට කාජල් එක ඇඳගන්න යන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ Biana brand එකේ කාජල් ඇන්ඩ් ලයිනර් පෙන්සිල් එක. ඉතින් ඔයාලට මේ විදිහට කැමති නම් wing line එකක් ඇඳගන්න පුළුවන්. මේ දවස්වල ගොඩක් trendy දෙයක්. මම ඉතින් ලොකුට wing line එකක් ඇඳගන්නේ නැහැ. මොකද මේක day time එකේ තියෙන party look එකක් හින්දා. මොකද රෑ වගේ කාලෙක නම් ඔයාලට ලස්සනට මේකට wing line එකක් ඇඳගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මතක ඇති මම ළඟදී ලෑෂ් කර්ල් එකක් ගත්තා. මම මේක මගේ කලින් වීඩියෝ එකක් දෙන්නවා. ඉතින් අද මේ ලෑෂ් කර්ල් එක පාවිච්චි කරන්න යන්නේ. ඉතින් මේ වගේ ඔයාලට ලෑෂ් කර්ල් එක මස්කාරා ඇප්ලයි කරන්න කලින් යූස් කරගන්න පුළුවන්. අර මස්කාරා ඇප්ලයි කරන්න යන්නේ. අද පාවිච්චි කරන්නේ Biana brand එකේ වොලියුම් මස්කාරා එක. පාටි ලුක් එකක් හින්දා මම ඔයාලට කියනවා දෙපාරක් මස්කාරා ඩබල් කෝට් ඇප්ලයි කරත් කමක් නැහැ පාටි ලුක් එකක් හින්දා. ඒකට ඔයාලා කරලා නැත්නම් ට්‍රයි එකක් දීලා බලන්න ඩබල් කෝට් ඇප්ලයි කරාම කොහොමද වාගේ ඇස් දෙක ඩිෆයින් වෙලා තියෙනවා හරිම ලස්සනට. ලයින් එක අඳීදී අලුතෙන් ආපහු මස්කාරා ගන්න එපා. මොකද එතකොට අර කැට කැට වගේ හිටින්න පුළුවන්. ඉතින් උඩ ඇප්ලයි උඩ ලයින් ලෑෂ් ලයින් එක ඇප්ලයි කරාට පස්සේ ඉතුරු වෙන ඒවා වලින් පහළ ලෑෂ් ලයින් එක ඇඳ ගන්න. ඊළඟට අපි බ්ලෂර්ස් ඇප්ලයි කරගන්නයි යන්නේ. ඉතින් මේක තමයි මගේ ෆේවරිට් බ්ලෂ් එක ඕගොල්ලෝ දන්නවා. ෂස් ඇප්ලයි කරද්දී ටිකක් hina වෙලා ඇප්ලයි කරන්න. මම ඉතින් කලින් උත් මේ ස්ටෙප්ස් ඔයාලට කියලා දීලා තියෙනවා. දෙල්ලට ආය නිකට ජෝලයින් එක පොඩ්ඩක් බ්ලෂ් කරගෙන ඉන්නවා. ඉතින් මට අද හයිලයිටර් බ්‍රෂ්
brush එක මේ විදිහට අල්ලලා highlight එක apply කරගන්න. Final step එක lipstick apply කරන්න කලින් වැඩිපුර තියෙන powder මේ වගේ මම fluffy brush එකකින් මේ වගේ wipe කරගෙන යනවා. Final step එක හැටියට මේ වගේ setting spray එකක් පාවිච්චි කරලා අපේ makeup එක set කරගන්න පුළුවන්. Comment section එකේ.